හත්තරේ දෙකේ අපිට කරන්න තියෙනවා හත්තරේ දෙවෙනි පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නයේ ඉඳන් කරන්න තියෙනවා මෙන්න මේ ප්‍රශ්නේ පහත ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න ඔබ උගත් උපදේශ සාහිත්‍යලා සැලකිය හැකි කාව්‍ය කෘති දෙකක් නම් කරන්න හරි ඕ අකුර අංක හතර පේපර් එකේ දෙවෙනි පත්‍රයේ අංක හතර කියලා උඩ තියෙනම එක බලන්න ඕන. කැමරා ටික ඔන් කරගමුකෝ විපුල් යොහන්සි කැමරේ ඔන් කරගමුකෝ. දකුණු අත පැත්තේ තියෙනම අංක හතර කියලා. ඒකේ දෙවෙනි පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නය පමණක් කරන්න. ඔබ උගත් උපදේශ සාහිත්‍යලා සැලකිය හැකි කාව්‍ය කෘති දෙකක් අහනවා. කියන්න බලන්න මොනවද උපදේශ සාහිත්‍ය අපි ඉගෙන ගත්තේ? ඕ ලෝ වැඩ සඟරාව ගන්න පුළුවන්. ලියමු එහෙනම් ලෝ වැඩ සඟරාව. සිරිත් මල්දම. ලෝකෝපකාරය. සුභාෂිතය දෙකක් ලියමු. ලියමු අපි ලෝකෝපකාරයයි සුභාෂිතයයි ලියන්න බේකින් කරමු දැන් ඉස්සරහට කරන පෙරහුරු පේපර්ස් අපි ඉක්මනින්ම කරනවා ටිකක් වේගෙන් හුරු කරන්න හින්දා වේගින් කරන්නේ හරි ලෝකෝපකාරය සුභාෂිතය ලියන්න හරි ඊළඟට අතින් අත බැඳ පෙළ නොයන් මන්මා වත්වල තැනින් තැන කඩවල නොයන් කරුණක් නැතිව කිසි කල මෙම කවියේ තියෙන උපදේශ දෙකක් කියන්න බලන්න. අතින් අත බැඳ පෙළ නොයන් මන් මාවත් වලයි කියන්නේ අත් පැල්ලන් ලගන පාරවල් වල යන්නේ පාළු නේද? ඊළඟට තැනින් තැන කඩවල නොයන් කරුණක් නැතිව කිසි කල ඒ කියන්නේ හේතුවක් නැතුව නිසි කරුණක් නැතුව රස්කියාදුවේ යන්න එපා නේද කඩවල් ගන්න තැනින් තැන යන්න එපා එහෙනම් ලියාගමු පළවෙනි එක අත්වෙන් අල්ලා අත්වෙන් අල්ලා පාරවල නොයන්න අත්වෙන් අල්ලා පාරවල නොයන්න ඔව් හොයාගන්නකෝ පුතේ පේපර් එක අංක 4 ඒක උඩට උස්සන්න ඕනේ ඒ උඩට උස්සලා තමයි පේපර් එක ගන්න වෙන්නේ නැත්තම් මේ අංක 5 පේපර් එක තමයි ඊළඟට තියෙන්නේ උඹලන්ට එක කඩලමින් කරලා ගන්නත් පුළුවන් හරිද මෙන්න මෙහිම මේ යට තියෙන එක තමයි අංක 4 පේපර් එක පෝවාසේ අංක 4 හරි ඊළඟට කියනවා තුන්වෙනි ප්‍රශ්නේ එක කාරණයකට නෙමෙයි දහ කාරණයකට වුණත් මම එකඟ වෙන්න. මෙම ප්‍රකාශය කරන්නේ කවුද? මෙම ප්‍රකාශය කරන්නේ කාටද? ලියන්න බලන්න. හරි මෙම ප්‍රකාශය කරන්නේ කවුද? විපුල්. එක කාරණයකට නෙමෙයි දහ කාරණයකට උනත් මම එකඟ වෙන්න. කවුද කරන්නේ විපුල්? පාඩම් මතක් කරගන්න බලන්න. මතකයිද? හරි. උමාෂ කියන්න බලන්න. කවුද කාටද කියලා? හරි. එහෙනම් මතක් කරගන්න පුළුවන් එක කාරණයකට නෙමෙයි දහ කාරණයකට උනත් මම එකඟ වෙන්නම් කියන්නේ ඉබ්බා. හරිද ඉබ්බා කියන්නේ මාන පොක්කු දෙදෙනාට ලියාගමු එහෙනම් කවුද මෙම් ප්‍රකාශය කරන්නේ කවුද ඉබ්බා ඊළඟට මෙම ප්‍රකාශය කරන්නේ කාට දහනවා ලියාගමු විපුල් මාන පොක්කු දෙදෙනාට පළවෙනි එකට ඉබ්බා ඊළඟට මාන පොක්කු දෙදෙනාට ඊළඟට පහත කවියේ ඉතිරි පද දෙක සම්පූර්ණ කරන්න කියනවා. වැඩක නොයේ දූසිත නරක අතටම පෙරලෙත. ඉතුරු ටික කාටද කියන්න පුළුවන්? හරි. හොඳයි පුතේ. එහෙනම් ඒකට එන්නේ ඉතුරු පද දෙක තමයි කිම් එක වෙන යහපත ලියාගන්න. කිම් එක වෙන යහපත ලියන්න විපුල්. ඔව්.
යොහන්සි සහ පෝවාසු කැම්මිකෝන් කරන්නකෝ පේපර්ස් කරන්නකෝ කැම්මිකෝන් එකේ තියෙන්න ඕනේ. කවුරු කැමරා ඔෆ් කරන්න බෑ. කිම් මේ යොහන්සි ඔන් කරමු. කිම් එක වෙන යහපත. කිම් එක වෙන යහපත. වැඩක ඉබෙවින් යොදනු තම සිත. කිමක වන යහපත වැඩක ඉබෙවි යොදුණු තම සිත. හරි. ඊළඟට අහනවා අපට කුකුරුමුවන් ගෙඩි ටිකක් කඩා ගන්නට ඇත්නම් අපට කුකුරුමුවන් ගෙඩි ටිකක් කඩා ගන්නට ඇත්නම් මේ ප්‍රකාශය කරන්නේ කවුද පුතේ? දැන් පහුගිය පාඩම් මතක තියෙන්න ඕනේ මේ ප්‍රකාශය කරන්නේ කවුද හන්සි? කැම්මේ කොන් කරන්න කොය හන්සි? දැන් මම ගොඩක් සැරයක් කිව්වනේ පේපර්ස් කරනකොට කැම්මේ කොන් ඔන්නකී තියෙන්න ඕනේ. Tamanṭa හරියන්නත් පුළුවන් පිළිතුර වැරදි වෙන්නත් පුළුවන්. ඒකට ගැටලුවක් නැහැ. නමුත් මට උත්තර දෙන්න ඕනේ කැමරාව ඔන්නකී තියෙන්න ඕනේ. වැරදුනාට කමක් නැහැ. අපි ඉගෙන ගන්න නෙන්නේ. හරිද? කැමරාව ඔන් කරලා තියාගන්න ඕනේ. හරි මේ ප්‍රකාශය කරන්නේ කවුද? කෛරා නේද? කවුද කරන්නේ? කෛරා. ලියා ගන්න කෛරා. මෙම ප්‍රකාශය ඇතුළත් කෘතිය මොකද්ද? මැකී ගිය දඩමන්. මැකී ගිය දඩමන් ප්‍රකාශය කරන්නේ කෛරා. කෘතිය තමයි මැකී ගිය දඩමන්. හරි. දැන් පුතේ අපි දෙවෙනි වාරේ පටන් ගන්න කලින් මං කියවනේ පේපර්ස් ටිකක් කරලා ඉන්නවා කියලා. අකුර පේපර් ටිකයි පෙරහුරු පේපරුයි. එතකොට පුතේ දැන් පහුගිය පාඩම් වල අවස්ථා සම්බන්ධය ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. කියන්නේ පාඩම් ටික නැවත වලා මුලින් ඉඳන් කියවගෙන යන්න ඕනේ. කවුරුන් විසින් කාහටද මේ ප්‍රකාශය කරේ? මේ කෘතිය මොකද්ද? පාඩමේ නම මොකද්ද? පාඩම පුටාගත්තු කෘතිය. එහි කතුවරයා කවුද? එයාගේ වෙනත් කෘති. හරිද? ඉගෙනපු ව්‍යාකරණ කොටස් ඒව හොඳට පාඩම් කරන්න ඕනේ. එතකොට තමයි මේ පේපර්ස් වලට තනියම ආලට පිළිතුරු ලියන්න වෙන්නේ. පුළුවන් වෙන්නේ. එහෙනම් මම බලනවා කවුද ඒවා ලබන සතියේනකොට හොඳට පාඩම් කරන් යන්නේ කියලා. හරි. එහෙනම් අර මාගත කළ සිංහල අවුරුද්ද ගැන තනියම රචනාවක් ලියන් ඉන්න කිව්වනේ. ඒක මාෂ විතරයිනේ ලිව්වේ. අනිත් දුවල පුතාලා ලියලා තිබ්බේ නෑනේ. ඒකත් කියලා ගෲප් එකට දාන්න. සහ මම කිව්වා මේ පොදු දේපල සුරකුම කියලා මම යුව රචනාව පිටපත් කරන්න කියලා. ඒක හොඳයි පුතේ. පෝවාසුත් ඒක පිටපත් කරලා එවලා තිබ්බේ. හරි හොඳයි ඈ පෝවාස්. ඒ විදිහට දිගටම ලියමු. එතකොට රචනා ලියන්න පුරුදු වෙනවා. හොඳ පුතා ඈ. හරි හරි. එහෙනම් පුතේ මේ ප්‍රශ්නේ ගෙදරදී කරගෙන එන්න. පහත දැක්වෙන කවිය කියවා ඒ ඇසුරෙන් ඔබේ සිතට නැගුණු අදහස් කෙටියෙන් ලියන්නලු. පිපේ නෙළුම් ඕලු ගඟේ විලේ ඇනේ තිබේ බලාකුළු පහවී නිලේ වෙලේ. නොපේන තෙක් ඈත මගුල් ගියක් වගේ සැදී සිටින්නේද ගසුත් ගසුත් වැලුත් ගලු. හරිද? මේක ගැන හිතන දේ සරලව ඔයාලගේ අදහස ලියන් එන්න. එහෙනම් ලියාගමු පළවෙනි හෝම්වර්ක් එක. අකුර අංක හතර පේපර් එකේ දෙවැනි පත්‍රයේ හයවැනි ප්‍රශ්නය ගෙදරදි කරන් ඉන්න ඕනේ. මාගත කළ සිංහල අලුත් අවුරුද්ද ගැන කෙටියෙන් පුළුවන් හැටියට මේ පොඩි රචනාවක් හරි ලියන් ඉන්න ඕනේ. උමාශ ලිව්වනේ. උමාශ ඇරෙන්න අනිත් අය. හරි. එහෙනම් පුතේ දැන් මේ වාරෙට තියෙන අපි අකුර පේපර්ස් වල පළවෙනි පත්‍ර සහ දෙවෙනි පත්‍රය ඔක්කොම ඉවරයි. මාසික පරීක්ෂණයක් ඉවරයි. එතකොට පළමු වාර පරීක්ෂණය කියලා තියෙන පේපර් එකක් ඉවරයි. එතකොට දැන් අපි කරන්න යන්නේ තව පෙරහුරු පේපර් ටිකක් කරලා තමයි මම දෙවෙනි වාරේ පටන් ගන්නෙ. දැන් ඉඳන් කරන පේපර්ස් ටික මම ඕගොල්ලන්ගේ ගෲප් එකට දානවා. දැන් ප්‍රශ්න පිටපත් කරන්න එපා. උත්තරේ පමණක් අංකෙ දාලා ලියන්න.
එතකොට හැබැයි අපි වේගය හදාගන්න නිසා වේගෙන් තමයි කරන්නේ හින්දා වෙන වැඩ කරකර ඉන්න එපා ඉක්මනට පිළිතුරක් ගන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරලා ලකුණු ලබා දෙනවා. හරි. හරි. ලියාගන්න පළවෙනි පේපර් එක පළවෙනි පත්‍රය කියලා අංක 1 අංක 1 පළවෙනි පත්‍රය. අංක 1 කියලා දාගන්න. අංක 1 පළවෙනි පත්‍රය. Lia ganna ko ona maathikam karamu naththam vela madivi anka 1 palaweni patre hari palaweni patre kiyala liyala nemata anka 1 kiyala daaganna pahata dakkena wakya wala histhanata galapena nama pade soya liyanna anka 1 kiyala daala eke 1 2 3 4 kiyala liyala pilithura vitarak liyanna wakyama liyanna onne එකෙක් කියලා ලියුවා ඉමිහිරි ගීතයක් ගෙව්වාය එන නිවැරදි පිළිතුර මෙතනින් හොයලා දාන්න පිළිතුර විතරක් ලියන්න ලකුණු 8ක් හම්බ වෙනවා දෙක ගානේ ලකුණු දාගෙන තමයි අපි ඉස්සරහට යන්නේ හරි හැමෝම කරන්න ඕනේ හරි එහෙනම් අපි බලමු ඔව් මේ ටිකක් වේගෙන් තමයි කරන්න ඕනේ ඔන්න දැන් රතු පෑන අතර ගන්න ලකුණුම ලකුණු පිටර දාන්න ඕනේ එකකට ලකුණු දෙකක් හම්බ වෙනවා කුරුල්ලා ඉමහිරි ගීතයක් ගැයුවාය ඒක හරිනම් ලකුණු දෙකයි ගස් වෙසක් පොය නෑ ඒකට එන්නේ අපි වෙසක් පොයදා පන්සල් ගියමු අක්කා විශ්වවිද්‍යාලයට අක්කද අයියා දෙන්න ඕනේ ළමයි කියන්න බලන්න බූයේ කියලා තියෙනවා. එහෙනම් මොකක්ද දෙන්න ඕනේ? අයියා නේද? අයියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය. ඊළඟට ගියේමි. උදෑසනින් පාසලට ගියේමි. මියන්නේ අවසන් වෙලා තියෙනවා. එහෙනම් එන්න ඕනේ මමද අපිද? මම නේද මම උදෑසනින් පාසලට ගියෙමි උඩ පුතේ එකට එන්නේ මෙතන ගැයුවාය කියලානේ තියෙන්නේ එතකොට අක්කා හරිද අක්කා ඉමිහිරි ගීතයක් ගැයුවාය ඔන්න මම නැවතත් පිළිතුරු ටික කියනවා අක්කා ඉමිහිරි ගීතයක් ගැයුවාය හරිද අපි වෙසක් පොයදා පන්සල් ගියෙමු ඊළඟට අයියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය ඊළඟට මම උදෑසනින් පාසලට ගියෙමි හරි එකකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා ඔක්කොම හරිනම් ලකුණු 8ක් දාගන්න දෙක ගානේ හරි ලකුණු 30න් දාගනම යන්නේ එතකොට අක්කා අපි අයියා මම කියලා තමයි පිළිතුර එන්නේ හරි එහෙනම් පුතේ ඊළඟ එක කරන්න ඉක්මනට අංක දෙක කියලා දාගන්න පහත සඳහන් වාක්‍යවලට සුදුසු විරාම ලකුණු යොදා ලියන්න කියනවා ලකුණු හතරක් හම්බ වෙනවා හරි ඉක්මනට කරන්න මේ ටික විරාම ලක්ෂණ දාමින් ඉක්මනට ලියාගෙන යන්න ඔව් විරාම ලක්ෂණ දාන ගමන්ම මේ ටික ලියාගෙන යන්න පුතේ නැත්නම් අපිට දාන්න බෑනේ විරාම ලකුණු ටික හරි හරි එහෙනම් අපි බලමු ඔන්න මෙතෙන්ට ලකුණු හතරක් හම්බෙනවා ලකුණු හතර හම්බෙන්නේ මෙන්න මේ විදිහට දිනක් සාගින්නෙන් පෙළුණු සිංහයා ගොදුරු සෙවීම සඳහා පර්වතයේ මුදුනට නැග්ගේය කියන තැනට නැවතීම තියෙනවා නම් ලකුණු එකයි නැග්ගේය ඊළඟට දුටු වේය කියන තැනට ලකුණු නැවතීමේ තිත තියෙනවා නම් ලකුණු එකයි අර තියෙන්නේ අපූරු කෑමක් ඒක යුගල උඩුකමා දාන්න ඕනේ. අර තියෙන්නේ අපූරු කෑමක් උඩින් උඩුකමා දාන්න ඕනේ. හරිද? මේ අර කියන තැනට උඩුකමාවක් දාන්න ඕනේ. කෑමක් කියන තැනට උඩුකමාවක් දාන්න ඕනේ. ඒක දාලා නම් ලකුණු එකක් හම්බ වෙනවා. ඊළඟට සිංහා තමාට ඔව් සිංහයා තමාටම කියාගනිමින් තොලකට ලෙව කෑවේ. එතකොට කෑවේ කියන තැනට මේ කෑවේ කියන තැනට නැවතීම තියලා නම් ලකුණු එකයි. එන්නේ විදිහට තමයි ලකුණු හතර. නැග්ගේ එක ලකුණයි, දුටුවේ එක ලකුණයි, අපූරු කෑමක් කියන තැනට යුගල උඩුකමා දාලා නම් ලකුණු එකයි. නැත්තම් දැන් දාගන්න රතු පෑනින් ඈ.
දාලා නැත්තම් විපුල් පුත්තේ රතු පැනින් දැන් දාගන්න. ඊළඟට ලෙව කෑවේ අතොලකට ලෙව කෑවේ එක ලකුණයි. හරි. ලකුණු කීයද කියලා දාමු. එහෙනම් අපි යමු. අංක 3 කියලා දාන්න. ඔන්න පුතේ දැන් ප්‍රශ්නේ ලියන්න ඕනේ. නිවැරදි පිළිතුර නෂ්ඨාවශේෂ කියලා විතරක් හිස්තැන පුරවමින් ලියන්න. කොට්ටාස කොට්ටාස මහෝෂද පරීක්ෂණය ප්‍රධානත්වයේ ඉච්චරයි. අංක 3 1 කියලා දාලා නිවැරදි වචනය මේ නිවැරදි අකුර යොදලා සම්පූර්ණ කරලා ලියන්න. වාක්‍යෙම ලියන්න ඕනේ වචන විතරක් ලියුවාම ඇති. හරි. මෙතන තියෙනවා වචනේ අකුරු. ඒ අකුරු වලින් මෙතන හිස්තැන් පුරවන්න තියෙන. වචන විතරක් ලියමු. හරි. කරමු බලන්න. ලකුණු 5යි එකකට එක ලකුණ ගන්න. හා එහෙනම් අපි බලමු ඈ. හරි. අනුරාධපුරයේ පැරණි ගොඩනැගිලි රැසක් නෂ්ටාවශේෂව. එහෙනම් නෂ්ටාවශේෂව කිව්වහම එන්නේ අල්ප ප්‍රාණට ආයන්න. අල්ප ප්‍රාණට ආයන්න තියෙනවා නම් හරි දාගෙන ලකුණු එකක් හම්බ වෙනවා. කොට්ටාශය. කොට්ටාශ කියලා කියනකොට මොන ශය දෙන්නේ කියන්න බලන්න. උමාෂා. පළවෙනි ශයන්නේ මේ කොට්ටාශ පළවෙනි ශයන්න තාලුජද. හරි. ඒ කොට්ටාශ කියනක පොඩ්ඩක් තියමු පුතේ. මහෝෂද කියනකොට එන්නේ මුරුදද ශයන්න. හරිද? මුරුදද ශයන්න. ඊළඟට පරීක්ෂණේ කියන එනකොට මුරුදච නයන්න. ඒ කියන්නේ මේ නයන්න. හරි. ඔයගලන්ට මම පෙන්නන්නම්. මහෝෂද කියනකොට මෙන්න මේ මම මවුස් එකෙන් පෙන්නන මුරුදද ශයන්න එන්න ඕනේ. හරිද? පළවෙනියට තියෙන ශයන්න. ඊළඟට පරීක්ෂණේ කියනකොට මුරුදච නයන්න දෙවෙනියට තියෙන නයන්න එන්න ඕනේ. විදුහල් ප්‍රතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්විය. ප්‍රධානත්වයෙන් කියනකොට එයාගේ මූලිකත්වයෙන් ප්‍රමුඛත්වයෙන් එහෙනම් මෙතන මහප්‍රාණ දායන්න එන්න ඕනේ. පළවෙනියට තියෙන දායන්න එන්න ඕනේ ප්‍රධානත්වයෙන්. හරි. අපි කොට්ටාස කියන එක බලමු. එතකන් ඔගොල්ලෝ කරමු බලන්න මේ අංක 7 හිස්තැන්ද සුදුසු වචනේ වරහන් තුලින් තෝරන්න. ඒකේ වරහන් ටික තියෙන ටික තියෙනවනේ, පේන්න තියෙනවනේ, ඔයාලට කරන්න පුළුවන්. ඒක ඉස්සරහා තියෙන තුන්වෙනි එකට මහෝෂද කියනකොට පළවෙනියට තියෙන ශයන්න. හරිද? හතරට දෙවෙනියට තියෙන නයන්න. හරි නේද විපුල්? හා හතරවෙනි එක කරමු. හරි. එහෙනම් පුතේ අර අපි හදාගන්න ඊළඟ අර කලින් අපිට හදාගන්න තියෙන ප්‍රශ්නෙත් හදාගෙන යමු. මේ කොට්ටාස කාර්යාලය කියනකොට මේ තාලුද ශයන්නේ මුරුද ශයන්නේ දෙකම වැරදි. මේ දෙකම එන්නේ නැහැ. හරිද? දන්තච ශයන්න තමයි එන්නේ. කියන නිකන් ශයන්න ඔගොල්ලෝ ලියන්නේ. ඒක දාගන්න මම ඒකට ඔගලන්ට ලකුණක් දෙනම. එතකොට හැමෝටම ඒකට ලකුණක් හම්බ වෙනවා. නිකන් ශයන්න ලියාගන්න කොට්ටාස. හරි. ඊළඟ ටික කරමු. මයිකට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔන්න අපි බලමු. ශ්‍රී ලංකාවේ හිස්තැනක් අගමැතිවරයා ඩී.ඒ. සේනානායක මහතා. එහෙනම් ප්‍රථම කියනකොට විපුල් එන්න ඕනේ මොන ප්‍රථමද? එකද දෙකද? දෙක. දෙවෙනි ප්‍රථම. දෙකට එන්න ඕනේ මොකක්ද? අනුස්මරණ කියනකොට විපුල් එකද දෙකද? එක. පළවෙනි අනුස්මරණ කියන එක එන්න ඕනේ. මුරුදච නයන්න තියෙන. තුනට විපුල් ධන හිස නංගී ළිඳ ළඟ වැටි ධන හිස තුවාල වුණා. එහෙනම් එක ධන හිස පළවෙනි ධන හිස. හොඳයි ඈ. විපුල්ට ලකුණු 3 3යි. හරි. ඉස්සරහින් දාන ලකුණු ගාන තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු 5න් කීයද 3න් කීයද කියලා ඉස්සරහින් ලකුණු ගාන දාන්න. හරි. ඊළඟට කරන්න 5 වෙනි ප්‍රශ්නය. පහත යුගල පද සම්පූර්ණ කරන්න. ලකුණු 4ක් හම්බ වෙනවා. ප්‍රශ්න 4ක් තියෙනවා. එකකට එක ගන්න. දන්න ටික කරමු. දන්න කීයව රතු පෑනෙන් ලියාගෙන ඇත්ත ලකුණු ගන්න දාගමු. නහින. නහින.
ඉඩම් හරකාගේ නහින අපි මොකද්ද කියන්නේ නහින කාලෙ කියන්නේ මේ හරි යන්නකෝ මම උත්තරේ පස්සේ කියන්නම් යුගලපද දෙකම ලියන් යන්න පුළුවන් නම් හොඳයි දැන් බඩු මුට්ටු විතරක් නැතුව බඩු මුට්ටු ඒ විදිහට දැන් ලිව්වනම් කමක් නැහැ හරි අපි බලමු එහෙනම් ඈ රතු පෑනක් ගන්න නහින දෙහින අපි කියන්නේ නහින දෙහින කාලේ කියලා ආ ලියලා නැත්තම් රතු පෑනේ ලියා ගන්න නහින දෙහින ලියනනම් ලකුණු එකයි හරක බාන ඉඩම් කඩම් ගේ දොර නහින දෙහින ඉඩම් කඩම් හරක බාන ගේ දොර කො බලන්න ලකුණු හතරෙන් හතරම හරියයි හතරෙන් තුනක් හතරෙන් දෙකක් හරි හොඳයි යනි එක රතු පෑනේ ලියා ගන්න හොඳයි අවංකවම ලකුණු ගන්න කිව්වනේ ඒක ගොඩක් හොඳයි හරි එහෙනම් අපි මේ ටිකට අත්ගාලා පාඩම් කරගමු නහින දෙහින හරක බාන ඉඩම් ගේ දොර ගේ දොර හරි හොඳයි ඔන්න එහෙනම් අපි ලකුණු කීයද කියලා ඉස්සරහින් දාන්න හයවෙනි ප්‍රශ්නට යම් අංක හය කියලා ලියාගන්න. පහත සඳහන් කවිය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්. පිරුවානා පොත් වහන්සේ කනප්පුවේ පෙරළී ඇත. මිදුල පුරා වියලුණු පොළ ඒ මේ අත විසිර තිබේ. මිදුලේ පහන් පැලේ නිතර ඇවිලුණු දැල්ල නිවි ගොස්ය. ඉඳහිට ගේ පිළිකන්නේ බල්ලෙකු උඩබුරුණු ඇසේ. හරි ප්‍රශ්න හතරක් තියෙනවා දෙක ගානේ ලකුණු 8යි කරමු බලන්න පිරුවානා පොත් වහන්සේ තබා ඇත්තේ කොහිද එම ග්‍රන්ථය කුමන ආගමකට අයත් ග්‍රන්ථයක්ද කවීන් කියවෙන පරිදි පහන තවමත් දැල්වේද බල්ලා උඩුබුරන්නේ කොහි සිටද කියමු ලියමු බලන්න පිළිතුරු ටික අංක දාලා අපි එහෙනම් බලමු ඈ හරි රතු පෑනක් ගන්න පිරුවානා පොත් වහන්සේ තබා ඇත්තේ කොහෙද කියනවා කනප්පුව මත එහෙම තියෙනවා නම් ලකුණු දෙකක් දෙන්න කනප්පුව මත එහෙම නැත්නම් රතු පෑනෙන් ලියා ගන්න කනප්පුව මත එම අපලුව එහෙම තිබ්බට කමන කනප්පුව කියලා ලියවිලා තියෙනවා නම් ලකුණු දෙකක් දෙන්න එම ග්‍රන්ථයේ කුමන ආගමකට අයත් ග්‍රන්ථයක්ද කියලා අහනවා එතකොට බෞද්ධ ආගමට නැත්නම් බෞද්ධ කියලා තිබ්බා ලකුණු දෙන්න බෞද්ධ ආගමට නැත්නම් අපි රතු පාට පෑනකින් හරි කළු පෑනකින් හරි නිවැරදි පිළිතුර ලියා ගන්න කවීන් කියවෙන පරිදි පහන තවමත් දැල්වේද නැත නෑ කියලා තිබ්බත් ලකුණු දෙන්න දෙකක් නමුත් ලිඛිත භාෂාවෙන් ලියන්න ඕනේ නැත කියලා නැත්තම් නොමෙත ලකුණු දෙකයි බල්ලා උඩුබුරන්නේ කොහේ සිටද නිවසේ පිටුපස සිට නේද පිළිකන්න කියන්නේ නිවසේ පිටුපස සිට ඉඳ හිටගේ පිළිකන්නේ බල්ලෙකු උඩුබුරන ඇසේ හරි කමක් නෑ දෙන්නකො පිළිකන්න තියෙනගේ පිටිපස්සෙනේ ඉවසේ පිටුපස සිට හරි ලකුණු අටෙන් කීයද කියලා දානකෝ අටෙන් අටම හරියට උස්සන්න හරි හොඳයි අටෙන් හතක් හයක් හරි හොඳයි ඈ ඊළඟට අපි යමු එහෙනම් ඉක්මනින්ම හත්වෙනි ප්‍රශ්නෙට හතේ එක කියලා දාලා හතේ දෙක හතේ තුන කියලා දාලා පිළිතුරු ලියමු පහත දී ඇති පස්තා පිරුළු වලට ගැළපෙන අර්ථයේ පවසන වැකි වරහන් තුලින් තෝරා ලියන්නලු ගංගටි ඉනි කැපුවා වගේ ඒකෙන් කියවෙන පිළිතුර මේ වරහන් එකේ තියෙනවා ලියමු බලන්න පිළිතුර ලියන්න හතේ එක කියලා ලිව්වා ගංගටි ඉනි කැපුවා කියන පස්තා පිරුළුට ගැළපෙන අදහස මෙතනින් තෝරලා ලියන්න හරි ඉක්මනට කරමු බලන්න වෙලාව යනවනේ විපුල් කරමු බලන්න ඉක්මනට පණින්න පෙර සිතා බලන්න ඊළඟ එක
තුන නිදේ සිටින මැඩියා වගේ. කෝ බලන්න කරලා ඉවර අයත් උස්සන්න. හරි. එහෙනම් අපි දැන් බලමු. ගංගට ඉනි කැපුවා වගේ කියන එකට එන්න ඕන පිළිතුර තමයි නිෂ්ඵල කටයුත්තක නිරත වීම. නිෂ්ඵල කටයුත්තක නිරත වීම. පණින්න පෙර සිතා බලනු කියන එකට එන්න ඕනේ යමක් කිරීමට පෙර විමසිලිමත් වීම. යමක් කිරීමට පෙර විමසිලිමත් වීම. පළවෙනි එක හරිනම් ලකුණු දෙකයි දෙවෙනි එක හරිනම් ලකුණු දෙකයි. ලිඳේ සිටින මැඩියා වගේ කියන එකට ඕනේ වටපිට සිදුවන දේවල් නොදැනීම. වටපිට සිදුවන දේවල් නොදැනීම එක හරිනම් ලකුණු දෙකයි. හරි. හයින් කීයද කියලා දාන්න. ඉස්සරහින් ලකුණු. අපි එහෙනම් ඊළඟට යමු. ඔන්න ඊට පස්සේ අපිට 40න් කීයද කියලා ලකුණු දාන්න පුළුවන් පළවෙනි පත්‍රෙට. තව එකයි අපිට තියෙන්නේ. සුදුසු උක්තාඛ්‍යාත පද යොදා ඉස්සෙම් පුරවන්න. කරමු බලන්න. 8 1 කියලා දාලා වාක්‍ය ලියන්න වෙලා යනවනේ ආඛ්‍යාතේ විතරක් ලියමු. ක්‍රියාපදේ විතරක් ලියන්න. කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ රිදි පදක්කමක් දිනා හිතුටික ලියන්න. ඊළඟට හිස්කැනක් රැකියාවට යාමට පෙර ගෙදර සියලුම වැඩ අවසන් කරන්නීය. කරන්නීය කිව්වම උත්තේට එන්න ඕනේ කතෘට එන්න ඕනේ ස්ත්‍රීලිංග පදයක්ද පුරුෂ ලිංග පදයක්ද කරන්නීය. හරි කල්පනා කරලා දාන්න. හරි දැන් බලමු රිදි පදක්කම දිනාගත්තාය ලබාගත්තාය දිනුවාය. දැන් වෙලා ඉවරයි නිහිම දාලා තියෙනවා නම් ලකුණු එකයි. ඊළඟට දෙකට ඇය රැකියාවට නැත්තම් අම්මා රැකියාවට අක්කා ස්ත්‍රීලිංග පදයක් දාලා තියෙනවා. එහෙනම් ලකුණු එකයි. එහෙනම් ලකුණු දෙකෙන් කීයද කියලා දාන්න. දෙකෙන් දෙකම හරිය අය තුස්සන්න. හොඳයි. දෙකෙන් එකක් හරිය අය. ඒත් හොඳයි. කොහොමද දෙකම වැරදි අය? දෙකම වැරදි නේද? හරි. එහෙනම් දැන් 40න් කීයද කියලා දාන්න. ඔක්කොම මුළු ලකුණු සංඛ්‍යාව එකතු කරන්න. පැත්තකින් ඔක්කොම ටික යටින් ලියා ගන්න. ලියලා ඒවා ටික එකතු කරන්න. හරි. දෙවෙනි පත්‍රේ කරන්න යන්න හදන්නේ. දැන් අපි අකුරු පේපර් එකකුයි පෙරහුරු පේපර් එකකුයි දෙකක් කරානේ. එහෙනම් මේකේ දෙවෙනි කොටස කරන්න යන්න කලින් මේ වීඩියෝ එක බලලා ඉමු. කරලා අපි ලියපු කොටස් වලින් අලුත් පිටුවක් නම් රූලක් අරින්න ඕනේ. නැත්තම් රූලක් හැරලා දෙවෙනි පත්‍රයේ කියලා ලියා ගන්න. දෙවෙනි පත්‍රයේ අපිට මෙන්න මෙහිම අහනවා. ඡේදයක් තියෙනවා. හරිද? අපිට දැන් මේකෙදි අපිට රචනාවයි ලිපියයි ලියන්න නැති හින්දා ලකුණු 60 ගන්න බැහැ. මොකද දැන් අපිට වෙලා මදි හින්දා අපි රචනා සහ ලිපි ලියන්න ගෙදරදීනේ. ඒ නිසා ඉතුරු ටික කරගෙන ගිහිල්ලා ලකුණු කීයද කියලා බලමු මෙතන තියෙන ප්‍රශ්නවලින්. දැන් මෙතන තියෙනවා ලකුණු 15 ප්‍රශ්නයක්. මේ ඡේදයේ කියවලා අසායති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න ඕනේ. යොහන්සි කියමු බලන්න මේ ඡේදයේ. හරි පුතේ ලියමු බලන්න මේ ප්‍රශ්න පහට පිළිතුරු. එකකට ලකුණු 3ක් හම් වෙනවා. අපි බලමු 15න් කීයක් ගන්න පුළුවන්ද කියලා. අපේ රටේ ඉතිහාසයේ මුල සිටම ලියවි ඇති පොත කුමක්ද? හොඳයි පුතේ. අපි දැන් මේකට ලියමු. 2 ඡේදයට 90 රෝහල් තනවා වෛද්‍යවරුන් පත්තලේ කවුද? මගීන්ගේ ප්‍රයෝජනීය උදෙසා කළ සේවාව කුමක්ද? වෙද පොතක් ලීවේ කවුද? බුද්ධදාස රජතුමා රචකලේ කොහේද? ඡේදයේ උත්තර ටික තියෙනවා. ඉක්මනින් බලලා ලියන්න. හරි. එහෙනම් පුතේ මේ ප්‍රශ්නෙට වෙලාව ඇති. අපි දැන් මේ ටික බලමු. ඔන්න මට විපුල් උත්තර දෙන්න. අපේ රටේ ඉතිහාසයේ මුල සිටම ලියවි ඇති පොත කුමක්ද? මහා වංශය ලකුණු 3යි. සරහින් 3යි කියලා දාගන්න. ඡේදයට 90 රෝහල් තනවා වෛද්‍යවරුන් පත්කලේ කවුද? විපුල්. බුද්ධදාස රජතුමා. ඒක හරිනම් ලකුණු 3යි. මගීන්ගේ ප්‍රයෝජනීය උදෙසා කළ සේවාව කුමක්ද?
අම්බලන් සෑදීම හොඳයි ලකුණු 3යි. බෙද පොතක් ලීවේ කවුද? බුද්ධදාස රජතුමා ලකුණු 3යි. ඇයි කියන්න? ඒක හරි නමුත් අපි ලිඛිත භාෂා ලකුණු දෙන්න ආයි ලියනකොට ලිඛිත භාෂාවෙන් ලියන්න පැනෙව්ව නෙමෙයි පුතේ තන මේ සෑදීම තනවීම එහෙම ලියන්න ඕනේ හරි ඔව් තනවීම කියලා ලිව්ව නම් හරි දැන් ලකුණු දෙන්න අනිත් දවසේ ලිඛිත භාෂාවෙන් ලියන්න හරි තව මොනවාද ප්‍රශ්න තියෙන්නේ උමාෂා හරි එහෙනම් හරි අම්බලන් කියලා තැනවීම තියෙනවා නම් ලකුණු දෙන්න තැනෙව්ව සෑදෙව්ව ඉදිකිරවීම කරවීම ඕන එක අම්බලම හැදුවා කියන අර්ථය තියෙනවා නම් ලකුණු දෙන්න වේද පොතක් ලීවේ කවුද විපුල් ආ බුද්ධදාස රජතුමා ලකුණු 3යි බුද්ධදාස හරි එහෙම ප්‍රශ්නයක් නැහැ පුතේ බුද්ධදාස කියන රජතුමා කියන අදහස තියෙනවා නම් ලකුණු දෙන්න ඊළඟට බුද්ධදාස රජතුමා රජකලේ කොහේද විපුල් අනුරාධපුරේ ලකුණු 3යි එහෙනම් විපුල්ට දැන් 15න් 15යි ලකුණු හොඳයි ඈ හරි 15න් 15ම හරියට අත උස්සන්න හරි හොඳයි පුතේ බලන්න වැරදුනේ ඒවා මොනවද කියලා නැවත ඒ ටික බලා ගන්න මම මේ පේපර් ටික ගෲප් එකට දාන්නම් හරි අපි ඒ වැරදුනේම ඉස්සරහට හදාගන්න යමු හොඳයි අවංකව ලකුණු ගන්න කියනවනේ ආ ලකුණු 9ක් තියෙනවා ඒක තමයි එච්චර අඩු වෙන්න බෑනේ නේද ලේසි ප්‍රශ්න ටික ගන්න හරි හොඳයි පුතේ පෝවාස් හරි ඊළඟට ඔව් ප්‍රශ්න කියන්න හරි හොඳයි ඊළඟට පොදු දේපල රැකගනිමු කියන රචනාව අපි ලියලා ඉවරයි නේද අපි එක ලිව්වනේ ඔයගොල්ලෝ ලියලා ගෲප් එකට දාලා තිබුණානේ යොහන්සි ඔයත් පුතේ ගෲප් එකට ලියලා වැඩ ටික දාන්න හරි හරි ඊළඟට ද කවිත් පාඩම් කරන්න දෙනමනි ලිපියත් ලියලා උමාෂා දාලා තිබුණා ගොඩක් හොඳයි ඈ අපි ක්ලාස් එකේදී ලිව්ව ලිපිය හරි ඒ වගේ වැඩ ටික ගෲප් එකට දාන්න ඕනේ එහෙනම් අපි බලමු මෙතන ලකුණු 10ක් තියෙනවා. මේ ලකුණු 10 ප්‍රශ්නෙට කීයක් ගන්න පුළුවන්ද කියලා කවි ටිකක් අහලා තියෙන්නේ. උමාෂා කියමු බලන්න ලස්සනට මේ කවි ටික අපිට ඇහෙන්න. හරිම ලස්සනයි උමාෂා. හරි පුතේ. මේ කවිය රචනා කරලා තියෙන්නේ ස්මහින්ද හාමුදුරුව. කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුර නියෝජනය කරපු මේ ස්මහින්ද හාමුදුරුව ලියලා තියෙන මේ කවි දෙක කියවලා මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියමු. ප්‍රශ්න පහක් තියෙනවා එකකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. මෙම ගීයයත් වන්නේ කුමන වර්ගයකටද? මෙහි සඳහන් සුළඟ එන්නේ කොහි සිටද? මුනිසිරිපා යන්නේහි අදහස කුමක්ද? ලියන්න වෙන වැඩ කරන්න එපා වෙලාව යනවා. නිදහස යන්න මෙහිදී උපමා කර ඇත්තේ කුමකටද? දරුවෙකුට රට වෙනුවෙන් ඉටු කළ හැකි යුතුකමක් ලියන්න. තරම් බලන්න. හරි අපි බලමු එහෙනම් මෙම ඔන්න හරිනම් හරි දාගන්න පුතේ නැත්නම් රතු පෑනෙන් ලියා ගන්න රතු පෑන හරි කළු පෑන හරි පැන්සල හරි වෙන පාටකින් ලියා ගන්න නිවැරදි පිළිතුර වැරදි නම් ඈ මෙම ගීය අයත් වන්නේ කුමන වර්ගයකට දානවා එතකොට අනිවාර්යෙන්ම ලියලා වෙලා තියෙනුනේ නැලවිලි ගීය නැත්නම් දරු නැලවිලි ගීය එහෙමනම් ලකුණු දෙකක් හම්බ වෙනවා නැලවිලි ගීය කො බලන්න එක හරියයි හොඳයි මෙහි සඳහන් සුළඟ එන්නේ කොහි සිට දහනවා සමනල කන්දේ සිට සමනල කන්දේ සිට ඒක හරිනම් ලකුණු දෙකයි නැත්තම් ලියා ගන්න සමනල කන්දේ සිට සමනල ගිරි ප්‍රදේශේ නා හරි කමක් නැහැ දෙන්නකෝ එක ලිහිල් බසින් ලියන්න ඕනේ සමනල කන්දේ සිට සමනොල ගිරි පෙදෙසින් කියලා සම්පූර්ණ මේක ලියලා තිනවනම් ලකුණු දෙන්න
සමනල කන්දේ සිට කියලා ලියන්න ඕනේ හැබැයි නෑ සමනල ගිරික් කියලා තියෙන හින්දා ලකුණු දෙන්න මොනි සිරිපායන්හි අදහස කුමක්ද අහනවා බුදුරජාණන් වහන්සේගේ මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ පිහිටා ඇති ස්ථානය නැත්තම් බුදු හිමියන්ගේ ශ්‍රී පාදය පිහිටා ඇති ස්ථානය කියලා තියෙනවා නම් විතරයි ලකුණු දෙන්න පුළුවන් නැත්තම් වෙන පාටකින් ලියා ගන්න බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාදය පිහිටා ඇති ස්ථානය ඊළඟ ප්‍රශ්නේ නිදහස යන්න මෙහිදී උපමා කර ඇත්තේ කුමකට දහනවා මාෂ කියන්න බලන්න ඔව් ඒකට එතකොට එක ලකුණක් දාගන්න ශ්‍රී පාදේ කියලා එන්න ඕනේ ශ්‍රී පාදය නිදහස මෙහි උපමා කරලා තියෙන්නේ මොකටද ඔව් නේද මුහුදට මහ මුහුදට කියලා ලියන්න ඕනේ ඈ මහ මුහුදට ලකුණක් දෙන්න නමුත් මහ මුහුදට කියලා ලියවෙන්න ඕනි ඊළඟට දරුවෙකුට රට වෙනුවෙන් ඉටු කළ හැකි යුතුකම ඒකට පුතේ ලියලා නැත්තම් ලියා ගන්න එන්න ඕනේ මෙන්න මේ පිළිතුර නිදහස රැක ගැනීම නිදහස ආරක්ෂා කිරීම නිදහස සුරක්ෂිත කිරීම ඒක ලියලා නැත්තම් ලියා ගන්න හරි ලකුණු 10න් කීයද කියලා දාන්න ඊළඟට අංක 5 කියලා දා ගන්න අංක 5 කියලා දා ගන්න ප්‍රශ්න අංක හරි 5 1 කියලා දා ගන්න ඔන්න දැන් මේ මං අහන ප්‍රශ්නෙට පිළිතුරු කියන්න ඕනේ ඊට පස්සේ අපි ලියාගමු හරි යොහන්සි මට කියන්න එළපිල්ල යෙදුණු වචන දෙක මාලය මා යන්නේ තියෙනව නේද තව එකක් ආචි හරි ලියාගමු අපි දෙකක් මාමා ගාල්ල ඕ හරි ඊළඟට මට උත්තර දෙන්න විපුල් ඉස්පිල්ල යෙදුණු වචන දෙක ගිරය තව එකක් පියාපත් හරි ලියාගමු එහෙනම් ගිරය පියාපත් දීර්ඝ ඉස්පිල්ල යෙදුණු වචන දෙක දීර්ඝ ඉස්පිල්ල නෑ දීර්ඝ ඉස්පිල්ල දැන් ඉස්පිල්ල කියන්නේ ගිරය කියන කේසේ තියෙනවා දීර්ඝ ඉස්පිල්ල සී ගිරිය ආ තව එකක් දී කිරි නේද දී කිරි මීමන හරි ලියා ගන්න සී ගිරිය දී කිරි කොම්බෝ යෙදූ වචන දෙකක් ලියන්න කෙසේ දෙක තෙල් ආ ලියමු එහෙනම් කෙසෙල් ගෙදර ගෙම්බා හරි ඔන්න දැන් පස්වෙනි ප්‍රශ්නෙට දන්න කෙනෙක් අත උස්සන්න මම එතකොට අවස්ථාව දෙනවා කොම්බු දෙක ඉදු වචන දෙකක් ලියන්න කොම්බු දෙක හරි වෛද්‍යවරයා තව වචනයක් කියන්න දෛනික ආ හරි ලියාමු චෛත්‍යය කෛරාටික වෛද්‍යවරයා කැමති දෙකක් ලියා ගන්න චෛත්‍ය කියනකොට කොම්බු දෙකයි චයන්නයි තයන්නයි යන්සය යයන්න චෛත්‍යය ඊළඟට කෛරාටික කියනකොට කොම්බු දෙකයි කයන්නයි රායන්නයි තියන්නයි කයන්න කෛරාටික ඊළඟට වෛද්‍යවරයා ඔන්න පුතේ ස්කැන් වලට සුදුසු පදේ වරහන් තුලින් තෝරා ලියන්න කියනවා 6 වෙනි ප්‍රශ්නේ කරමු බලන්න තනියම ලකුණු 10ක් හම්බ වෙනවා එකකට දෙක ගන්න හරි මම ඒකට පිළිතුර අහනවා කෝවාස්ගේ නියම බලන්න එන ගෙවිලිය කුඹරට ගියාය මෙතන වරහන් තුල උත්තරේ තියෙනවා එතනින් කියන්න ආචි බෝධි පූජාවට ගියාය ඔහු වනාන්තරයේ අතරමන් බෝවේය බෝවේය නංගි නංගි නිඳ ළඟ වැටි තුවාල
කරගත්තාය. අම්මා නෙළමිලි ගීයක් ගැයුවාය. හරි. හොඳයි පුතේ. ඊළඟට අංක 7 කියලා දාගන්න. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? 5 සඳහන් පාඩේ කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඇයි මෝඩයෝ ඔය තරම් දීපුන් නොදැනෙද උඹ ඉදිවස් කන්නට තනන්නේ? දිය ගේන්නට බැරි නම් මාව උස්සගෙන ගිහින් දමාපංකෝ දිය තියෙන තැනක. ඔන්න ඕක තමයි පාඩේ. දැන් පුතේ මේක කියවලා මේ අහලා තියෙන ප්‍රශ්නවලට තනියම පිළිතුරු ලියන්න. පොත බලන්න එපා. පෙළ පොත ආපස්සට පෙරලන්න එපා. තනියම මතකද කියලා ලියන්න. මම බලනවා මේකෙන් ලකුණු 10න් කීයක් ගන්න පුළුවන් කියලා. මෙම පාඩේ උපුටාගත් පාඩම කුමක්ද? බලන්න බෑ. තනියම ලියන්න ඕනේ. එය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද? මෙම පාඩය කවුරුන් විසින් කාහට කියන ලද්දක්ද? මෙම කොටස කුමන කතාංගයට අයත් වේද? පාඩම සඳහන් සතාව වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ ඇයි? හරි, අපි දැන් බලමු මෙම පාඩයේ උපුටාගත් පාඩම අහනවා. මොකද්ද පුතේ පාඩම? නඩි නයිදේ රැවටිච්චි. හරි, ලකුණු 2. ඊළඟට අහනවා ඒ රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද කියලා. කවුද? ඒ.පී. ගුණරත්න මහතා. ඒ.පී. ලියන නැත්නම් ලියා ගන්න. ඒ.පී. ගුණරත්න මහතා. මේ පාඩය කවුරුන් විසින් කාහට කියන ලද්දක්ද කියලා අහනවා. කියන්න බලන්න කවුරුන් විසින් කාහට කියන ලද්දක්ද? ඉබ්බා විසින් නරියාට. ඉබ්බා විසින් නරියාට. ඉබ්බා විසින් නරියාටද? හරියට බල කියන්න. ඇයි මෝඩේ ඔය තරම් දීපුන් නොදැනෙද උඹ ඉබි මස් කන්න තනන්නේ? ඉබ්බා නේද? ඉබ්බා විසින් නරියාට. හරි. මේ කොටස කුමන කතාංගයකට අයත් වේද කියලා අහනවා. මේ කොටස කුමන කතාංගයකට අයත් වෙන ජන කතා වලට නේද පුතේ? ලියා ගන්න ජන කතා. පාඩමේ සඳහන් සතාව වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ ඇයි යොහන්සි? ඇයි මේ ඉබ්බව වෙන තැනකට අරයි යන්නේ? කියමු බලන්න යොහන්. නෑ, හයිය නිසා නෙමේ පුතේ. මේ ඉබ්බව වෙන තැනකට අරන් යන්නේ දැඩි නියඟයක් ඇති වෙලා විලේ තියෙන දිය ටික ජලයේ හිඳී ගිහිල්ලා නිසා. ලියන්න එහෙනම් දැඩි නියඟය හේතුවෙන්. ලියා ගන්න. දැඩි නියඟේ හේතුවෙන් විලෙහි. ලියන්න යොහන්සි. දැඩි නියඟේ හේතුවෙන් විලෙහි ජලය හිඟවීම නිසා. දැඩි නියඟේ හේතුවෙන් විලෙහි ජලය හිඟවීම නිසා. දැඩි නියඟේ හේතුවෙන් විලෙහි ජලය හිඟවීම නිසා. හරි, මට දැන් උත්තර දෙන්න. මේ පාඩමේ නම මොකක්ද? ඔව්. ඔව්, හිඟවීම නිසා. මේ පාඩමේ නම මොකක්ද? ආරක්ෂකයා කවුද? ඔන්න දැන් ඒක පාඩම් කරගන්න. නරි නැද්දේ රැවටිච්චි පාඩමේ රචකයා කවුද? ඒ.පී. ගුණරත්න මහතා. මේ පාඩේ කිව්වේ කවුරුන් විසින් කාහටද? ඔව්, හැමෝම උත්තර දෙන්න. කාටද? හරි, මේ කොටස කුමන කතාංගයට අයත් වෙනවද? ජන කතා. හැමෝම උත්තර දෙන්න ඕනේ. මොකද මේ මියුට් කරගෙන ඉන්නේ? මොන කතාවකටද අයිති වෙන්නේ? ජන කතාවකට. මෙම පාඩමේ සඳහන් සතාව ඇයි වෙනත් ස්ථානයකට අරන් යන්නේ?
හරි හොඳයි. එහෙනම් පුතේ අපි ලබන සතියේ පේපර්ස් කරන්න ඕනේ. දැන් ඊළඟට අපි යන්නේ මේ අවස්ථා සම්බන්ධය. අද හොඳයි ඔයගොල්ලෝ කොහොම හොඳට පේපර්ස් ටික කරා. නමුත් ඔයාලට මේ පාඩමේ රචකයා, එතකොට එයාගේ වෙනත් කෘති අවස්ථා සම්බන්ධය ටිකක් අමාරුයි. ඒ කියන්නේ ටිකක් ඒවා පාඩම් මදි. අපි එහෙනම් ඒක ටිකක් පාඩම් කරගමු. දැන් පාඩම් කරන්න පුතේ නරිනයිදේ රැවටිච්චි පාඩමේ රචකයා කවුද? ඒපි ගුණරත්න මහතා. එතකොට මේක මොන කතාවක්ද? ජන කතාවක්. මේක අපේ නරිනයිදේ රැවටිච්චි කෙනෙකු උපුටානම් තියෙන කොහෙන්ද? වටුකිරිල්ලී සහ තවත් කතා කියන පොතෙන්. හරි. ඒක පාඩම් කරගන්න ඉක්මනට. පාඩමේ නම නරිනයිදේ රැවටිච්චි, රචකයා ඒ.පී. ගුණරත්න මහතා, උපුටාගත්ත පොත වටුකිරිල්ලී සහ තවත් කතා. මේක ජන කතාවක්. පාඩම් අය අතුස්සන්න. පාඩම් අය අතුස්සන හැමෝම පාඩම් කරන්න ඕනේ. ඒ ඔයාලා ගෙදරදී පාඩම් කරන්න සම්හාර වෙලාවට වෙලා මදි වෙනම ඇතිද වෙන විෂයන් එක නේද ක්ලාස් තියෙනවා ඉස්කෝලේ යන්න ඕනේ දැන් පාඩම් ඕ හා එහෙනම් ඔන්න උත්තර දෙන්න හැමෝම හොඳට උත්තර දුන්නා එහෙනම් අපි ඊළඟ පාඩමට යමු ඊළඟ පාඩමේ පුතේ හරි ඊට කලින් මම පොඩි ප්‍රශ්නයක් අහනවා හාමුන් එක්ක තරඟෙට දුවල දිනන්ට පුළුවන් ඉබ්බෙකුට යොදුන් 100ක් හමාරක් යන්නට මහ කාලයක් ගත වෙන එකක් නෑ කවුරුන් විසින් කාහටද කියන්නේ දන්න කෙනෙක් තක්ගාල හොයලා කියන්නේ හාමුන් එක්ක තරඟෙට දුවල දිනන්ට පුළුවන් කවුරුන් විසින් කාහටද කවුද බලමු ඉක්මනට උත්තරේ හොයාගන්නේ හරි පොතින් හොයන්න ඔව් හරියටම බලලා කියන්න මොන කොක්කුද හරි කවුරුන් විසින් කාහටද කියලා කියන්න කොක්කු විසින් ඉබ්බට හරි ඔන්න ඊළඟ එක පොතේ අමතකයි නම් පොතෙන් බලලා කියන්න එතකොට නැවත මතක් වෙනවනේ හරි අනේ මෝඩ ඉබ්බෝ අපි දෙන්න පියාපැත් ඇත්තන් නිසා පියාසර කරගෙන යන්න පුළුවන් කවුද කිව්වේ මාන කොක්කු එක කාරණයකට නෙමෙයි දහ කාරණයකට උනත් මම එකඟ වෙන්න ඊළඟ පාඩමට යමුකෝ මට ඊට කලින් මෙන්න මේ ටික පාඩම් දෙන්න මම මේ පාඩ කරනව නේද ටික මේ ඒවැ තේරුම් ටික පාඩම් කරගන්න දැන් ටක් ගන්න හරි ඔන්න පුතේ මාත් එක්කම ඔගොල්ලෝ උච්චාරණය කරන්න කූඩ පාගලා මොකද්ද වේවැල් වලින් බියාගත්ත කූඩකින් මාළු වැලිම කො බලන්න මම තනි තනියෙන් ගන්නවා දැන් මාත් එක්කම කියන්නේ නැත්තම් මාත් එක්කම කියන්න ඕනේ දැහැගත්තා අල්ලගත්තා විපුල් දෙනිපතක හැමෝම එක කියන්න විපුල් මයික් එක ඔන් කරගන්න දෙනිපත ඔව් කඳු දෙකක් අතර ඇති බිම් කොටසට අපි මොකද්ද කියන්නේ දෙනිපතකනේ දෙනිපතක තඩ කියන්නේ පොට්ට වෙලා තනන්නේ හරි හොඳයි පුතේ ඊළඟට උදේසිරි කියන පාඩමට එන්න මේ කවි පන්තිය උපුටානම් තියෙන්නේ නෑ ඉස්සෙනම් රචකයා කවුද කියලා පාඩම් කරගන්න එස් මහින්ද හාමුදුරුවෝ උදේසිරි පද්‍ය පන්තිය පාඩමේ නමත් උදේසිරි
සොබාදහමේ ආශ්චර්ය මිනිස් ජීවිත ප්‍රබෝධමත් වන ආකාරයේ තමයි මේ පන්තියෙන් පැවසෙන්නේ. හරි. රචකයයි පාඩමයි මේ පාඩම් කරගන්න උන්වහන්සේ විසින් රචිත උදේසිරි පද්‍ය පන්තියෙන් තමයි මේ කොටස උපුටාරම් තියෙන්නේ. ටිබෙටේ සිකීම් ප්‍රාන්තයේ තමයි උපුටාරුවේ සිකීම් මහින්ද හෙවත් ඇස් මහින්ද හිමි නමින් හඳුන්වනවා. හරි. මේ ටික පාඩම් කරගන්න. හරි සිකීම් මහින්ද කියලා හැඳින්වුවේ මොන නමින්ද? සිකීම් මහින්ද. එතකොට උපත ලැබුවේ මොන රටේද? ටිබෙටේ. සිකීම් ප්‍රාන්තයේ. කොමාස කියන්න බලන්න. ටිබෙටේ. හරි. ඔන්න එහෙනම් විපුල් කියන්න ටිබෙටේ සිකීම් ප්‍රාන්තයේ තමයි උපත ලැබුවේ. සිකීම් මහින්ද හෙවත් ඇස් මහින්ද හිමි කියලා හැඳින්නවා. හරි. ඉතුරු ටික කරන්න කලින් හෝම්වර්ක් ටික ලියාගන්න යම්කෝ. නම වෙන කවිය වෙන කන්නේද ඔගලගේ? අට වෙන කන්ද පාඩම් ගත්තේ නමේ. අටයි නමයයි දහයයි. හරිද? සිරිත් මල් දමේ අට නමේ දහය කවි පාඩම් කරන් එන්න. හැමෝම පාඩම් කරන් එන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න මම හෝම්වර්ක් ටික ආයි කියනවා. අකුර අංක 4 පේපර් එකේ දෙවෙනි පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නය කරන්න ඕනේ. අර මේ උදේසිරි පද්‍ය පන්තියේ කවියක් සරල අදහස ලියන්න කිව්වේ ඒක කරන්න ඕනේ. මා ගත කළ සිංහල අවුරුද්ද ගැන කොහොම හරි පොඩියට හරි රචනාවක් කියලා හොඳ දුවල පුතාල වගේ ගෲප් එකට දාන්න ඕනේ. මම බලනවා කවුද දාන්නේ කියලා. උමාෂ දුව ලියලා තිබ්බ හොඳයි ඈ. ඊළඟට සිරිත් මල් දමේ 8 9 10 කවි පාඩම් කරන්න. හරිද? ඔය තුන පුතේ අනිවාර්යෙන් කරන් ඉන්න වැඩ ටික ගෲප් එකට දාන්න. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. මා ගත කළ සිංහල අවුරුද්ද. ඔයා කොහොමද සිංහල අවුරුද්ද ගත කළේ? මේ ලිඛිත භාෂාවෙන් ලියන්න ඕනේ. හරි. කාටද පුළුවන් පිපේ නෙළුම් ඕලු ගඟේ විලේ ඇලේ කියන කවිය පොත බලන්නේ නැතුව කියන්න. වැස්ස වගේ ආකාශයේ වහින්න මං ආසයි, වතුර වගේ වැව් විල්වල පිරෙන්න මං ආසයි. මෙහි රචකයා කවුද? මේ කවි පන්තිය රචනා කරලා තියෙන්නේ කවුද? මේක ප්‍රශ්නෙකටත් අහලා තියෙනවා. දියේදි දිගේ ඉහින් මෙහින් ගලන්න මං ආසයි, ලපටි ගොයම් දලුත් එක්ක නටන්න මං ආසයි. කියන්න බලන්න. රචකයා මහගම සේකර. හරි. හොඳට එහෙනම් මතක තියාගන්න මේ කවියේ රචකයා මහගම සේකර. හරි. යොහන්සි කියන්න බලන්න මට ඉස්සෙල්ලාම මේ දැන් පාඩම් කරගන්නකම් මේ මෙතනින් බලලා උත්තර දෙන්න, ඊට පස්සේ පාඩම් කරගමු. මේ අපේ පාඩම තියෙනුනේ චීචෙන් චුලගෙන් යමු කිරි නෑනෝ. තුන්වෙනි පාඩම චීචෙන් චුලගෙන් යමු කිරි නෑනෝ එකේ පරිවර්තකයා කවි ඉස්සලාම රචකයා කවුද කියන්න? වෛද්‍ය ආර් එල්. එතකොට එයා ලිව්ව මොන කෘතියේද මේ පරිවර්තනය කළා තියෙන්නේ මැකී ගිය දඩමන් කියලා? ටෙනිස් ට්‍රේල්ස් කෘතිය නේද? හරි. එතකොට කවුද පුතේ පරිවර්තකයා? ඒ.පී. ගුණරත්න මහතා. එතකොට මේ වැදි ජනතාව පිළිබඳව ලියලා තියෙන විදේශීය ලේඛකයෝ දෙන්නේ කියන්න. ඩී.ජී. සෙලික්මා. එතකොට වැදි ජනතාව ගැන ලියලා තියෙන සිංහල බීමේ විද්වතුන් දෙන්නේ සහ පීබී මීගස් කුඹුර. දැන් එහෙනම් ඉස්සෙල්ලාම පාඩම් කරගන්න වැඩි ජනතාව ගැන ලියව ඉංග්‍රීසි ලේඛකයෙක් සහ සිංහල ලේඛකයෙක්. හරි. පාඩම් කරගන්න දෙන්නම පුළුවන් නම් දෙන්නත් හොඳයි ඈ. දෙන්නම අමාරු නම් එක එක හරි කියමු. ඩී.ජී. සෙලික්මාන්
බ්‍රෙන්ඩා සෙලික්මාන් ඊළඟට නන්දදේව විජේසේකර ලාංකික දෙන්න පීබී මීගස් කුමර එක එක හරි පාඩම් දෙන්නකෝ හා එහෙනම් අපි හැමෝම පාඩම් කරගමු ඉංග්‍රීසි කෙනා තමයි ඩී වැඩි ජනයා පිළිබඳ ලිව විදේශීය විද්වතෙක් තමයි ඩීජී සෙලික්මාන් හනේද පාඩම් කරගන්න ඩීජී සෙලික්මාන් ඩීජී සෙලික්මාන් ලාංකික විදේශීය විද්වතා තමයි නන්දදේව විජේසේකර හරි ෆෝවස් ෆෝවස් කියන්න බලන්න හරි අතුස් අතුස්සන්න පුතේ පාඩන්න අතුස්සන්න හරි ෆෝවස් කියන්න බලන්න මට මේ විදේශීය විද්වතා නෑ මේ වැඩි ජනතාව ගැන ලියව මේ දෙන්නනේ පාඩම් කරගන්නකො ඩීජී සෙලික්මාන් බ්‍රෙන්ඩා සෙලික්මාන් හරිද සිංහල දෙන්න නන්දදේව විජේසේකර පීබී මීගස් කුඹුර හරි පාඩම් කරගන්න හරි යොහන්සි කියමු විදේශීය කෙනා හරි ගොඩක් හොඳයි ඈ හරි ඔන්න දැන් අපි ඊළඟට පාඩම් කරගන්න යන්නේ වැදගත්ම දේ හැමෝම කැමරේ ඔන් කරගන්න කුමාෂා බිපුල් ඔන්න බිපුල් පාඩම් කරගන්න ආර්එල් ස්පිටල් ලියු මේක ලියලා තියෙන ආර්එල් ස්පිටල් වෛද්‍ය ආර්එල් ස්පිටල් මැකීගිය දඩමන් පරිවර්තනය මැකීගිය දඩමන් රචකයා පරිවර්තකයා ඒපී ගුණරත්න ඔය තුන පාඩම් කරගම් ආර්එල් ස්පිටල් තමයි මුල් රචකයා පරිවර්තන නාමයේ තමයි මැකීගිය දඩමන් පරිවර්තකයා ඒපී ගුණරත්න හරි මුන්න හැමෝම මේ තුන පාඩම් කරන්න ඕනේ පෝවාස් පාඩම් කරන්න මේ වහනවා ප්‍රශ්න වලට අන්න හරි ඒවා හොඳට මතක තියා ගන්න ඕනේ හොඳ පුතාල වගේ ඒවා අවස්ථා සම්බන්ධයට එනවා හරිද හරි හරි හොඳයි පුතේ එහෙනම් මතකයිනේ හෝම්වර්ක් ටික ඒ ටික අනිවාර්යෙන්ම කරගෙන ඉන්න ගෲප් එකට දාන්න ඕනේ එතකොට හරි අකුර අංක 4 පේපර් එකේ දෙවෙනි පත්‍රය කරන්න අංක අකුර 4 පේපර් එකේ දෙවෙනි පත්‍රය කරන්න නෑ 4 පේපර් එකේ දෙවෙනි පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ විතරයි අපිට කරන්න තියෙන්නේ ඉතුරු වෙලා තියෙන්නේ හනේද අර කවිය සන්ලිහිල් බසින් ලියන එක මාගත කළ සිංහල අවුරුද්ද රචනාව ලියන්න ලියපු අය උඩින් වැරදි ටික හදන්න ලිඛිත භාෂාවට පෙරලගෙන යන්න උමාෂා උඩින් ඈ රතු පෑනින් හරි ඒ විදිහට කරන්න ඊළඟට ම සිරිත් මල්දමේ 8 වෙනි 9 වෙනි 10 වෙනි කවිය පාඩම් කරන්න සිරිත් මල්දමේ 8 9 10 කවි පාඩම් කරන්න හරිද ඔය ටික තමයි එහෙනම් පුතේ ඔය ටික කරලා අනිවාර්යයෙන්ම ගෲප් එකට දාන්න එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න අයබෝවන්